හයි ඉතින් අද අපි කරන්න යන්නේ ඔයගොල්ලෝ ගොඩක් අතේ අහලා තිබ්බා ලංකාවෙන් ණය වෙලා ආවොත් ජපානයට ඇවිල්ලා ඒ ණය පියවන්න පුළුවන්ද ඔයගොල්ලන්ට ජීවත් වෙන්න ඒ මුදල් ඇතිද ඒ වගේම ලංකාවට මුදල් යවන්න පුළුවන්ද ජීවන වියදම ඒ වගේ දේවල් ගොඩක් අතේ අහලා තිබ්බා ඉතින් ණය වෙලා ආවොත් යවන්න පුළුවන් කියලා අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි ඔව් පුළුවන් මහන්සි වෙනවා පුළුවන් ඉතින් ඒකට මම අද සම්බන්ධ කරගත්තා වෙනවා වගේම හර්ෂ ඉන්නවා ඉතින් හර්ෂ ගොඩක් දන්නවා මේ සම්බන්ධයෙන් මොකද එයා වැඩ කරන මේ සම්බන්ධයෙන් කියන්නේ ගොඩක් part time එහෙම තියෙන තැන තමයි වැඩ කරන්නේ ඉතින් යා restaurant chain එක වැඩ කරන්නේ ඉතින් හර්ෂ ගොඩක් කට්ටිය මගෙන් ඔයා දකින්න ඇති comments වල අහලා තිබ්බා ණය වෙලා ආවොත් student visa ඒගොල්ලන්ට ණය ගෙවා ගන්න පුළුවන් කියලා ඉතින් අපි එතනින් පටන් ගමු කොහමද ණය ගෙවන්න පුළුවන් බැරි ගමන් නැහැ මොකද මම උදාහරණයට කියන්නම් මගෙත් එක මම ආව දැනින්ම ආව කපල එන්නම ආවේ ණය වෙලා उदाहरण ඒ කියන්නේ රුපියල බාල් දරන්නේ නැහැ. ඔව් රුපියල බාල් දරලා දැන් තව එකක් තියෙනවා දැන් ජපානයේ 2000 වල ඩොලර් එකේ අගේ වැඩි වෙලා නැති ඉතින් එන්න එක බාල් දරන්නේ නැහැ. දැන් අර කලින්ට වැඩිය රුපියල 2000 රුපියල මේ yen එකක් රුපියල 3ට ගියා. දැන් 2.5 මං කල සති ගිය සති එන 50කට ටිප් එක මේ සතියේදී 60 ගන්නට කියලා තිබ්බ. 2060 ගන්නට. ඒකත් බලපාන අඩු වෙනවා. අනිත් එක ඉතින් ස්කූල් ෆී කියලා මුලින්ම ගෙවන්න තියෙන ලක්ෂ 8ක් නැත්තම් 9යි. ඒකට ඉන්ක්ලූඩ් වෙනවා හොස්ටල් ෆී එක මාස 6ක්. संपूर्ण मुदल පොලියට නයනට වඩා අපි හිතමිතුරන් එහෙම අරගෙන පවුලයෙන් හරි නැත්නම් මාමලයෙන් යාළුවෝන් හරි අරගෙන එහෙම නයවෙන එකද පොලියක් කියලා කියවන්න දෙයක් නැහැ කැමති නැහැ ඉතින් ගියක් කර වැඩිපුර දෙන්නේ ඉතින් මේ මානසේ කරපු දවුවට මේ අර ඉතින් අර වැඩිපුර ගෙවාගෙන යන ඉතර ඒක ගෙවද්දී මනසට සහනයක් හරිද එතකොට දැන් අපි ගියමුකෝ දැන් ලක්ෂ 40ක්ම ණය වෙලා ඉන්නේ දැන් 40ම ණය වෙලා ඉල්ලේ අවුරුද්දකට සාමාන්‍යයෙන් ලංකාවේ හැදෙන ලක්ෂ 10ක්වත් उदाहरण टोक्यो जपानी जपानी खावा जपानी जो मेरा दवास मैं जो लंका संपूर्ण ඒ වගේ ඒ වටත් මුහුණ දෙන්න බලාගෙන එන්න. ඒක තමයි මම කියන්නේ ලක් එක බලපානවා කියලා. දැන වාසනාව කියන එක බලපානවා. මට දෙවෙනි ජොබ් එක හම්බෙච්ච එකත් ඉතර ආකාරයක මන්න අදරත් විශ්වාස කරන්නේ 아무ත්. මොකක් හරි බලවැයමක් ඉන්නවා. ඊතර සඳුරෙන් ඉන්න මිනිස්සෙක් මට පොර දෙලක ඉච් එකක් තියෙන ඉන්නේ කියලා. ඒ මිනිස්සර මගේ නම්බර් එක අදරත් ගියේ කොහොමද කියලා මම දන්නේ නැහැ. අනික ලංකාවේ මිනිස්සු එන්නේ විදේශිකෙක් කෝල් කරගෙන නේපාල් ජාතිය. ඒක පුදුමයි. ඒ වගේ වාසනාව කියන දේ බලපාන දැන් ආවා කියමු දැන් එයා ආවම මුලින්ම ජපානට ආවට පස්සේ එහෙම සෙට් වෙන්නේ නැහැ ජොබ්. හරිද? එතකොට අපි බලන්න ඕනේ මෙහෙ ඇවිල්ලා අඩුම ගානේ මුල් මාස 3 ගෙවා ගන්න අතේ කීයක් කරේ අරන් යන්නේ. අත කතාව ඒක. එතකොට දැන් මේ ණයරත් එක්ක මේ ණය වෙන ප්‍රමාණය පුළුවන් නම් ණය වෙන ප්‍රමාණය චුට්ටක් අඩු කරගෙන අතරත් කීයක් හරි ගේන්න. ඉස්කෝල හොස්ටල් එක මුලින්ම ගෙවලා ආවොත් හොස්ටල් එකේ රෙන්ට් එක ගෙවන්න ඕනේ නැහැ. කරන් බිල්, වතුර බිල්, ගෑස් බිල් නේ ගෙවන්න ඕනේ. ඒක ඉතින් ඉන්න ප්‍රමාණයත් එක්ක जपानी अड़म तरह लक्ष हया अरंगे
ඇයි මං හේතුවක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මාස 3ක දැන් අපි 3 දෙනෙක් එක රූම් එක ෂෙයා කරගත්තොත් එහෙම පොඩි ගාණක් නෑන්නේ මාස වලට මොනවා එක්කෙනෙක්ට අතින් ඇය රෙන්ටර් ලක්ෂයක් විතර අපි නිතර ඉතින් ලක්ෂ අතර අපි කියා ගන්න ඕනේ මාස වේදවට මාසෙට මහලු වේදමක් කියන්නේ නැහැ කන්න මොන්න තමා පරිස්සම් ලංකාවේ රාත්‍රී නයිට් එක දින දැන. එතකොට අපි සල්ලු දාන්නේ කියන 1100 පෑඩ 1100ක් ගන්න ජොබ් එකක් ගත්තා කියන ඉතලවා ෆෝන් එකෙන් කැල්කියුලේටර් හදන්න ගන්න හදන්න ගන්න ඔකේ මේ වලට මේ 1100 ගත්තම මේ අපි දැන් 1100යිනේ. නෝමල් පෑඩකට ගෙවන්නේ. දැන් නයිට් එකට යනවා 125 වැඩි වැඩි වීම. නයිට් එකට. ඔව්. ඒ කියන්නේ පෑඩකට ගෙවන ගමන් රාත්‍රී 10 සිට උදෑසන 5 දක්වා. ඔය හොඳට මතක තියාගන්න රාත්‍රී 10 සිට උදෑසන 5 දක්වා. the public holidays වලදී සමහර තැන් වල ගෙවනවා මේ සාමාන්‍ය වැඩපොර වඩා වැඩි අනිවාර්යයෙන් ඉන්ක්‍රිමන්ට් එකක් දෙනවා දැන් ඕගොල්ලෝ මෙහෙට ආවම අපිට සෙන්සුවයිද නිවාඩු ඕනේ ඉගෙන ගන්න කාලේ මේ මට මේ අපි කියන අයසුමි කියලානේ public holidays වලට මට රතු නිවාඩුවේ නිවාඩුවක් කොස් ඒව අදාළ නැහැ ඉන්නේ ණය වෙලා නම් සමස්ත මුදලම ණය වෙලා නම් අංක එක තමයි වැඩ කරන්නේ වැඩ කරන එක ඉගෙන ගන්න ඉස්කෝල යන ඉස්කෝල ඇටෙන්ඩන්ස් 100% තියාගන්න නැත්නම් වීසා රිනියු කරන්න කියව සෑහෙන ප්‍රශ්න මේ එතකොට පෑ 28න් එහෙම ගියවොත් උඩරේම හම්බ කරන්න පුළුවන් මේ සල්ලි වලින් 150,000 ට්‍රේන් ෆී ඔක්කොමත් එක්ක 180,000 අතර ප්‍රමාණය. එතකොට ඒක මදි. හරිද? ඒක මදිනේ. එහෙනම් අපි තව ජොබ් කරනවා 180,000ක් වන්න පුළුවන් නයිට් එකක් ගහොත් නේ. නෑ නයිට් එකක් ගහොත් මං කියන්නේ 1375 ගානේ පෑ 28ක. ඒකට වුණා සමනේ 150,000ක් වගේ 30,000ක් 30,000 අතර ප්‍රමාණයක් ගන්නවා මං කියන්නේ මේ උපරිම රේන්ජ් එක. උපරිම රේන්ජ් එක. ඉන්නේ 1200 ගේ වෙන දැනුත් තියෙනවනේ. අනේ. එතකොට ඒකත් එක්ක. දැන් එතකොට අපි කිව්වේ 1150,000ක් කියමු. ලංකා සල්ලි ලින් ගත්තොත් මේ දවස්වල දින රේට් එකත් අපි ගාමු 2750 වැඩි කරමු. 2750 වැඩි කරාම 1150,000. එනවා 1,75,000 ජපාන් දෙත්‍ය ඕනෙක් නේද ලීගලි කරන්නවා පැය 28යි. ඔව්. දැන් සමහර කට්ටිය ගොඩක් කට්ටිය දැන් මං අන්න මල්ලි කෙනෙකුත් දෙනවා. ඒගොල්ලෝ කියනවා අයියේ පැය 28 ඇදලා දෙන අපේ පැය 26යි කරන්නේ. 27යි කරන්නේ. ඒක ගැන වර්ණ මොකක්ද කියන්නේ? මෙහෙමයි ගොඩක් තැන් වල දරා දැන් අර ලේබර් ඇන්ඩ් රූල්ස් රෙගුලේෂන් කේස් එකක් තියෙනවා. يعني කම්කරුවෝ කියනවා කම්කරු දෙපාර්ට්මන්ට් එක. ඒතර පොරින් කියන්නේ ආගමික නිර්මාණ දෙපාර්ට්මන්ට් එකත් තියෙන සම්බන්ධර තමයි මේ විශේෂ ශිෂ්‍යයන් සම්බන්ධයෙන් සිත් එක ලබා දීම සිදු කරනවා. ගොඩක් කාට අපිට උනත් දෙනවා. මම සිත් එක හදන කෙනෙක් ඉන්නේ. අපිට තියලා තියෙන්නේ පෑ 28 ඉක්මාන වෙන එක. ආයතනික සතියක කාලයක් කියන්නේ ගොඩක් තැන් වල සමාජයෙන් සතිය හදන්නේ ඉරිදා ඉන්න සෙන්සස් එකක්. සමාජයෙන් සවුන් දින ඉරිදා දක්වා දැන් මම වැඩ කරන ආයතනයේ සතිය හදන්නේ බදාදා සිට අඟහරු වාදා දක්වා. අපි බලන්නේ මේ බදාදා සිට අඟහරු වාදා දක්වා ඒ සතිය ඇතුළත දැන් සම්ුදාරණයක් අත්තු මේ එන සතිය බදාදා සිට තව සතිය අඟහරු වාදා දක්වා අපේ සතිය හදේ. ඒ සතිය දු පෑ 28. දැන් අපි ගොඩක් කාඩ කරන්නේ පෑ 28ට දැන් පෑ 28 දින දුන්නම දුන්න සම්පූර්ණ ෂිෆ්ට් එක
බ්‍රේක් එකක් නැතුව සමහරවිට දැන් අපි සමහරවිට බිසි වෙච්ච රාඩ ඕෆ් වෙන වෙලාවල් වෙනස් වෙන විනාඩි 10 15 පාරක් වෙනවනේ. ඉතින් ඒකත් එක්ක තමයි ගොඩක් තැන්වල පැය 20 60 දෙන්නේ. මොකද ගොඩක් බිසි තැන්වල ඕෆ් වෙද්දි දැන් අපි රෑ කාඩ ඕෆ් වෙනකොට සමහරවිට 11 හදිස්සි 5 ඕෆ් වෙයි. ඔය වගේ දවස් දෙකක් විතර ගියා පැය ගාමාරක් විතරම නිකන් ඇඩ්දලා. ඒක තමයි මේ පැය 26ක් වැඩ කරන මට්ටමට ඒක හදලා තියෙන්නේ. මොකද පැය 28 විනාඩියක් කරේ දෙකක් කරි මා ගියොත් ආයතන ප්‍රශ්නයක් නෑ. නමුත් ඒක මාසික බලන පැය 28 ඒක වැඩ කරන ප්‍රමාණය ඊට වඩා ගිහිල්ලා තිබ්බොත් ඒ ආයතන වලට ප්‍රශ්නයක්. එතකොට දැන් ඔය සුස්ති ගිය හරියට තිබිලා 180කට වැඩි තිබිලා. එතකොට සාමාන්‍යයෙන් අපිට සාමාන්‍ය පැයක් දෙකක් දවසකට වැඩි වෙන එක අපිට ඒක එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. මොකද ඒගොල්ලෝ ඉමිග්‍රේෂන් එකක් දාන්න මේගොල්ලෝ රෙස්ටුරන්ට් එක වගේ නේද අපි මොකද ඉමිග්‍රේෂන් අපි සදාන් කරන අපි වැඩ කරන තැන තැන එක තැනයි සදාන් කරන්න ඕනේ මේ පන්දිද වගේ හැම තියෙන හැම එක වැඩ කරන හැම එකම සදාන් කරන්න එපා හරියටම එක එක බැංකු පොතක් මේන්ටේන් කරගන්න ඕනේ වීසා රිනියු කරන්න ඒකෙන් ෆෝන් බිල් වල කැපෙන ඔක්කොම ඒකෙන් තියාගන්න ඕනේ අනිවාර්යෙන් ජොබ් එකක් කරන්න නැත්නම් මේගොල්ලෝ අනිවාර්යෙන් අහනවා දැන් ඔයගොල්ලන්ට නැත්නම් ඔයගොල්ලෝ කොහෙද මෙහි කොහොමද මෙහි ජීවත් වෙන්නේ කියලා එහෙනම් ඔයගොල්ලෝ ලංකාවේ සල්ලි ඉවුවෝ ඒගොල්ලෝ රිසිට් වෙන්න නැහැ ඒක සෑහෙන ප්‍රශ්නයක් නේ ඉතින් මේ අර සමහර පඬිතු වගේ ඉන්නවනේ අපි ඇවිල්ලා මම මේකෙත් වැඩ කරනවා ඒකෙත් වැඩ කරනවා කියලා දානවා. එහෙම වැඩ කරන්නේ මේක තනක් හරියට එක එක බැංකු පොත එක ජොබ් එකක් හරියට පිළිවෙලට වැඩ කරනවා. දැන් මගේ යාළුවෝ හිටියා ඉස්සර දැන් වාගෙත් එහෙම එන්නදී අපි සාමාන්‍යයෙන් තමයි ලාස්ට් ඕඩර් එක තියෙනවනේ. ඉස්සර නම් අපි වැඩ කරපු කාලේ 11 දැන්නම් 10ද කොයිද? 10 නේද? දැන් ඉස්සර අපි වැඩ කරපු කාලේ 11. ඉතින් සමහරක් වෙලාවට ලාස්ට් ඕඩර් එක එන්න සමහරකට පරක් වෙනවා. ඒ කියන්නේ අලුතෙන් කස්ටමර් කෙනෙක් ආපුවාම පරක් වෙනවා. මොකද ඒ කස්ටමර් තමයි ප්‍රමුඛත්වය නේ ඕන වෙලාවට. සාමාන්‍ය 11 මහර මාර වෙනවා. ඒතකොට තව වැඩ කරන කාලය අර ක්ලීන් කරන කාලය වැඩි වෙනවා පැයකින් එකමාරක්. නමුත් දැන් අපි කරේ ඉතින් ඒකත් එකම අල්ලගෙන තමයි ගියේ. අපිට සාමාන්‍යයෙන් මාසෙට සාමාන්‍ය සතියට පැය 32 වගේ ඇඩ් වෙනවා. ඉතින් නමුත් සුස්සෙකේ තිබුණ නිසා අද වෙනකම් ආකයන්. අපිට ඉතින් ගැටලුවක් වුණ නැහැ. ඔය දැන් එහෙම අපි කියමු ඇඩ් වෙනවා කියලා සතියට පැය 20ට සාමාන්‍ය මාසෙට කවුන්ට් එක හදන්නේ. එතකොට අපිට පුළුවන් මාසෙ කවුන්ට් එක හදාගෙන ඉද්දී අපිට එනවා සිස්ටම් එකේ මෙයාගේ මේ පැය ගාන කියලා දෙන්නේ මෙයා දවස් දෙකක් විතර නිවාඩුව ගන්නවා. සිස්ට් එකේ නිවාඩුව අපි කෙලිම කියනවා ඔයාගේ පැය 28 ඒකේ ප්‍රශ්නින්ද ඔයාට දවස් දෙකක් නිවාඩුව ගන්න නැත්නම් ඔයාගේ මාසෙ වෙන පැය ගාන වැඩි වෙනවා කියලා. ඔබ සාමාන්‍ය ගොඩක් වලට බලපාන්නේ වීසා අලුත් කරන්න සාමාන්‍ය උපරිම මාස 7ක් 8ක් තිස්සේ අර කලින් ඉඳන් මුළුන් තරමක් මේ අර පැය 28ට ඉක්මවා වැඩ කරන්න යන්න එපා. මොකද බැංක් පොත් එක අප්ඩේට් කරලා දෙන්න ඕනේ. දැන් ඊට වැඩි ගොඩක් වෙනස් දැන් අසේන සෝමෙන්ෂෝ නිසේසෝ එවගේ නෝනේ සෝමෙන්ෂෝ ඉදිරිපත් කරනවා. ඊට පස්සේ දැන් එක ජොබ් එකක් අපි බැංක් account එකට යන්න හොයාගත්තට පස්සේ අනිත් ජොබ් එක හොයාගද්දී අනිවාර්යයෙන්ම ඔලුවේ තියාගන්න අතර ගන්න ඕනේ. අපේ අතර ගන්නවා කියලා ගොඩක් දෙනෙක් අතර සල්ලි දෙන්නේ ඒ වුණාට ඔයගොල්ලන්ගේ ડોකියුමන්ට්ස් ඔක්කොම ඉල්ලන પાස්පෝර්ට් එක හරි රෙසිඩන්ට් කාඩ් එක හරි ඉල්ලන හත් දෙයියනේ ඒ තැන් වලට යන්න එපා මොකද ඔයගොල්ලන්ගේ නමර ඒගොල්ලෝ ටැක්ස් කපනවා ඒව ඉල්ලන්නේ ඒක අතර ජොබ් එකක් කියලා කියන්නේ කිසිම ડોකියුමන්ට් එකක් ගන්න නැහැ ඔයාගේ අතර හරි බැංක් account එකට හරි ඔයාගේ සල්ලි දානවා කිසිම ડોකියුමන්ට් එකක් ගන්න නැහැ හරි සමහර තැන් තියෙනවා බැංක් account එකට සල්ලි දාන්න හැබැයි ටැක්ස් එක කපන්නේ කම්පැනි නම අන්න ඒ වගේ තැන් වල වැරදට යන කිසි ප්‍රශ්නයක් නැහැ මොකද ඔයගොල්ලන්ගේ ටැක්ස් මේ කසේ ගැන ඔසේසෝ මෙන්ච එකට ටැක්ස් ටැක්ස් කැපෙන ගානනේ යන්නේ. එතකොට ඒව සඳහන් වෙන්නේ නැහැ එතනට. ද කම්පැනි නමන්නේ කපන්නේ. තමන්ගේ නමට ටැක්ස් එක කැපුවොත් තමයි ජොබ් දෙකකින් ප්‍රශ්නේ එන්නේ. එතකොට දැන් දෙකක වැඩ කරනවා කියලා මේගොල්ලෝ හොයා ගන්නවා. තමන්ගේ නමට යන්නේ නැතුව කම්පැනි නමට ගියාම මේගොල්ලන්ට වෙන වෙනම හොයන්න බෑ. මේ කාගේ එක්කෙනාගේද මෙයාගේ එක්කෙනාද අරය කියලා මේ ටැක්ස් එක හොයන්න බෑ. ඉමිග්‍රේෂන්. මේ හොයන්න කිව්වොත් සෑහෙන කාලයක් යනවනේ. පොදුවේ ආයතන පොදුවේ කපනවා. එතකොට ඒ වගේ ජොබ් දෙයක් කරගත්තම සාමාන්‍ය ඔයගොල්ලෝ සෙන්සස් ආයතන දවසේ ෆුල් ඩේ වැඩ කරන්න ඉගෙන ගන්න. ගෙන ගන්න සාමාන්‍යයෙන් මාසෙට ලක්ෂ මම මේ දැන් කියන රේට් එක මම කියන්නේ මාසෙට මොකද අපි ඒ කාලෙත් වැඩ කරලා මං රොප්පොන්ගිල එක්කපු කිච්ච වැඩ කර මම එක ජොබ් එකකින් ඒ දවස්වල හැව 150000 කියලා මම මේ කතා කරේ මීට අවුරුදු 5කට ඉඳලා කලින් මම මේ part time කරපු කාලේ මේ ඒ කාලෙත් 150000 කිව්වා මම එක ජොබ් එකේ දැනුත් මේ දැන් ඉඩ ටිකක් වැඩි වැඩිනේ ඔව් ඒතොර අනිවාර්යෙන් හොයන්න පුළුවා බැරි කමන්නේ මේ අනික මම වැඩ කරේ තනිකරම ජපනිස් මේ චේන් එකේ කියන්නේ සම්පූර්ණයෙන්ම වැඩ කරන් ජපනිස් විදියට මේ ඒකත් එක්ක අනිවාර්යෙන් ලංකාවේ ලක්ෂ 7ක් විතර හොයන්න පුළුවන්. ඒ හොයාගත්ත ඕගොල්ලෝ මම මෙහෙ වියදමු තැරලා ඕගොල්ලෝ දැන් අනිවාර්යෙන් වියදම අඩු කරගන්න ඕනේ. ඒක රූම් ෂෙයරින් එකට ගියාම ගොඩක් වියදම් අඩු වෙනවා. අනවශ්‍ය වියදම් ටික අඩු කරගත්තම කොහොමත් ඉදිරියනවා. ඉතින් ඒකෙන් ඕගොල්ලෝ දැන් ලක්ෂ 3ක් හම්බෙනවා කියමුකෝ. ඕලන්ට දැන් දේවල් කුලි වේද අපි කියමුකෝ රෙන්ට් එක අපි ගියක් ගන්නවා කියලා දෙන්නෙක් එක්ක කරේ ඉන්න අපි ගිහින් yen 60000යි රේට් දැකින්නේ රෙන්ට් එක. තුන්දෙනෙක් එක්ක හිටියොත් තුනට බෙදෙනවා 20000 තමයි. බරන් බිල්, වතුර බිල්, ගෑස් බිල්, වයිෆයි. ඔය හතර තමයි චුට්ටක් කියන්නේ වෙනස් වෙන එක තුනට බෙදෙනවානේ.
එතකොට ගත්තම එක්කෙනෙක්ට අපි කියමු කරන්ට් බිල් ගෑස් බිල් වතුර බිල් එක Wi-Fi බිලත් එක්ක එක්කෙනෙක්ට ඒ බිල් සෙට් වෙන්න එක්කෙනෙක්ට 10000 කියමුකෝ මම උදාහරණයක් විදිහට ඊට අඩිය අඩු වෙනවා සාමාන්‍ය Wi-Fi එකක් කියන 4000 ගන්න පුළුවන් දෙනෙක් අතර වේදෝ මෙතන මේ එක්කෙනෙක්ට 1500ක් 500ක් වගටෙන්නේ නැහැ ගටෙන්නේ එතකොට ඒ ගන්න එතකොට කරන්ට් බිලත් උඩරිම 4000 5000 6000 වෙනවා සීත කාලට රස්නේ කාලට තමයි වැඩි වෙන්නේ ගෑස් බිල නම් සාමාන්‍ය ඒක ආකාරي විදිහට තමයි ගොඩක් කරාට යන්නේ ඊටත් වතුර බිල ටික වතුර බිල මාස දෙකකට සැරයන්නේ මෙහෙ ඉන්නේ ඒවත් එක්ක අපි කියමු 10000 කියලා. එතකොට එකෙන්ට 30000. හරිද? මේ මූලික වේද. ඊට පස්සේ කෑම් බීම. කන්න බොන එකට සාමාන්‍ය 3 දෙනෙක් ඉන්නවා නේද? එක තැනක සාමාන්‍ය 4 කිලෝ 15ක් ඇති. මොකද වේල් තුනම කැවෙන්නේ නැහැ අපි. රෙස්ටුරන්ට් වල රෙස්ටුරන්ට් වලින් මොනවාරි කාලා රෙස්ටුරන්ට් වල වැඩට යන්න කියන්නේ දැන් නෝ මොකද එක වේල මොකද මකන එක දෙනවනේ. සමහර තැන්වල මකනයට පොඩි ගාණක් කපා ගන්න සමහර තැන්වල කපා ගන්න නැහැ. අනිවාර්යෙන්ම වාඩ වේලක් දෙකක් කන්න ඉඩ තියෙනවා ඒක. කන්න පුළුවන්. කන්න තියෙනවා. ඒකින් දෙක වේලක් මේ නිකන් කන්න පුළුවන් අනිත් වෙලාව ගෙදර ඇවිල්ලා යායන කන්න තියෙන්නේ. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. හරි සාමාන්‍ය ඇතුලේ වැඩ කරද්දී නම් මොනවාරි කන්න පුළුවන්. මොකද චෙප්ලා දන්නවා, ඒගොල්ලෝ වැඩ කරන ජපනිස්ලා දන්නවා, ඉස්රෝන්ස්ලා මහන්සියලා ඉන්නේ නේ. ඔව්. ඒවට සමහර මේ චෙප්ලා ඉන්නවනේ මේ සෙන්චලා අපි කියන රියෝරි චෝලා මේ කිචන් එකේ එලිම දැන් ඉස්රෝන්ස්ලා අපි නවත් ඒ කාලේ ආලා දිනවා මේ ගියාම ඔබ මහන්සිය වඩ කාලේ දෙවිලි ඉන්නේ කියලා. සාමාන්‍ය කාලේ නෑකෝ දෙනු වැඩ ගන්න කලින් ෂිෆ්ට් එකට වා ගහලා නෑවිලා කාලේ වැඩ කරා. එහෙම කියලා මටත් කියලා දෙන අනන්තවත්. දැන් මම වැඩ කරපේ. හැබැයි ඒක මේ මට්ටමට හදා ගන්න ඕනේ. මේ මට්ට හදා ගන්න කියලා අපි වැඩ කරා වැඩට ගිහිල්ලා වෙලාවට වැඩට යනවා, වෙරනේ නොයා ඉන්නේ, පොළු කියන්නේ, වෙලාවට වැඩට ගිහිල්ලා ඉන්නවා, කට්ටියත් එක්ක හොඳට කතා බහ කරනවා, අපි හොඳට වැඩ කරනවා. ඒ මොනාවෙදි මේ මිනිස්සුත් අපිට හලගනවා. දැන් අපි වැඩ කර රෙස්ටුරන්ට් එකක් ඒ කාලේ ඔක්කොම කිචන් එකේ ලංකා කරා. ඉතින් අපි පොරෙන් කනවා කියලා කිචන් මැනේජර් දන්නවා. අපි කනවා කියන එක. අපි ස්ටුඩන්ට්ලා අපි වැඩ කියන්නේ ස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා මහන්සියලා ගෙදර යන්නේ ඒ කනවා. නමුත් අපිට හැමදාම කියන්නේ ඔබලා කාපල්ලා හැබැයි මට පේන්න ගන්න එපා. ඒ කියන්නේ කනවා කියන එක හොඳටම දන්නවා. ඒක තව එක රෙස්ටුරන්ට් එක මම කකායි දවසක් ඉති හොඳටම මම දැන් කනවා. කකායි ඉති මට කතා කරලා නිසාල් කියලා කතා කරා. චෙප් එයා ජපනිස් කෙනෙක්. දැන් මගේ කටේ ඇතුලේ මට කතා කරන්න බෑ. ඊට පස්සේ මට තත්ත්වයක් දැලකවා. කාලිවල එන්නේ කියලා. ඉතින් ඒ කියන්නේ ෂිෆ්ට් එක ගැන අහන්න. ඉතින් ඒ වගේ නම් ඒ වගේ ඒක තව එකක් කියනවා. ගොඩක් තැන් වල වැඩ කරන ගමන් කෑම කන්න තහනම්. මේක ඒ කියන්නේ කම්පැනිස් වල රූල් එක. හරිද? ඒ වුණාට කට්ටිය කනවා. කනවා. දැන් කනවා. දැන් සමහර කට්ටිය කියනවා දැන් මේ කට්ටිය දැන් ප්‍රධාන සෙන්චල එහෙම කියනවා. කියන්නේ මේ කට්ටිය කියනවා මේවා කෑම විසිකන එක අපරාධයක් නේ. ඔයගොල්ලෝ කන්න කියලා කියන කට්ටිය ඉන්න. සෙන්චා කියන එක කියන්නේ නැත්තම් දන්නේ නැහැ. සෙන්චා කියලා කියන්නේ කඩේ මැනේජර්. මැනේජර් කියන්නේ කඩේ ප්‍රධානියට කියන්නේ සෙන්චා කියන්නේ. තෙන්චෝ තෙන්චෝ අතලද අපි කියන තෙන්චා කියලා මේ එතනම තෙන්චෝ ඉතින් එයා තමයි කඩේ ප්‍රධානියා එයාට තෙන්චෝ කියලා කතා කරන්න ඕනෙත් නෑ එයාගේ නමට අගට සන්දාර කතා කරාම ඇති මේ ඔක්කොරම කතා කරන සන්දාර අපි දැන් අපි මුදුවට කතා කරන්නේත් අපි එයාගේ නම කියලා සන්දාර දාන කතා කරා ඉතින් කැමති නම් තෙන්චෝ සං කියලා කතා කරන්න තෙන්චෝ කියලා කතා කරන්න එහෙම නැත්නම් එයාගේ නම කියලා අගට සන්දාර කතා කරන්න ප්‍රශ්නයක් නෑ මේ දැන් ඔයගොල්ලෝ වියදම අඩු කරගද්දි මේ විදිහට කරගත්තම සාමාන්‍යයෙන් කැම්පියමට හාලි ඊටෝ 15 යන්නේ ඊට පස්සේ කෑම ලංකාවේ කෑම ගන්න මෙහි කඩ තියෙන උන තරම් මේ මොකද බංග්ලාදේශය සහ පකිස්තානය ඉන්දියන් අය කරන කඩ තියෙන ඒ කඩවල ලංකාවේ කෑම කියන්නේ කෑම කියන්නේ පරිප්පුද ආල්මැස්සුද කරවලද නැති දේම දේම තියෙනවා ඊට අතරේක එළවලු ගන්න ඕන නම් සුපර් මාකට් වලට වඩා අඩුවට එළවලු අපි කියන්නේ ආච්චිගේ කඩේ සීයාගේ කඩේ කියලා වයසක කට්ටිය කරන් යන කඩ තියෙනවා මෙහි ගොඩක් කේවල බඩු ලාභයි හොඳ බඩු මේ ජපානයේ කිසිම තැනක ජරා විකුණන්නේ නැහැ ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ සල්ලි වැඩිපුර දීලා ගත්තත් අඩුවෙන් දීලා ගත්තත් භාණ්ඩේ ගුණාත්මක භාවය සහ ඒක සෞඛ්‍ය ආරක්ෂිත සම්පන්න බව ඊට ඉහළයි. මොකද ජපානයේ සම්බන්ධව තියෙන නීති සදයි. අපි සරි කැම විසිරීමක් කියලා කවුරු හරි මැරුණොත් එයා අදාළ ආයතනයේ ප්‍රධානියට දඩුවම් දෙනවා. අනිවාර්යයෙන්. ඒක අනිවාර්ය මේ රටේ දැවැන්ත නීතියක්. ඔබ දැන් අනිවාර්යයෙන් මේ රෙස්ටුරන්ට් වල වැඩ කරනවා නම් ප්‍රධානීක වශයෙන් වැඩ කරනවා අනිවාර්යයෙන් ෆයිව් බ්‍රිගේඩ් එකේ කෝස් එක කරලා තියෙන්න ඕනේ. ෆුඩ් හයිජින් එකේ කෝස් එක කරලා තියෙන්න ඕනේ. මේ පොත් එක තියෙන මේ ලයිසන්ස් එකක් දෙන මේ ලයිසන්ස් එක නැතුව කිසිම ආකාරයකින් ප්‍රධානී කෝෂේ වැඩ ගන්න තහන. අනික දැන් රෙස්ටුරන්ට් එකේ අපි මොනවාරි හදනවා කියනකොට දැන් හෙටට දවස් ගානකට ඇති වෙන මොනවාරි දෙයක්. ඒක අනිවාර්යයෙන් ලේබල් එකේ ගහන්න ඕනේ දිනේ. ඔව් දිනේ ගන්න. අපි ලේබල් ගන්න සාමාන්‍යයෙන් එළවලු අපි කියන්නේ පැකට් එක කඩලා එළියට ගත්තට පස්සේ අපි මොකක් කරේද? අපි කියමුකෝ පැකට් එක කඩලා එළියට නම් කපලා කොටලා තියනවා කියලා. උපරිම දවස් දෙකයි. දවස් දෙකකට කියන්නේ අද ගන්න එක අපි ගහනවා අද ඩේට් එකවත් තුනනේ. තුන. අද නෑ දෙවෙනි. තුන. තුන්වෙනිදානේ. ඒතර අපි අද අපි මස්තියක් එළියට ගත්තේ කිම වැඩ කරේ. ඒ මාස්ටික් කවලකොල්ල අපි ගෑම් ගන්න අතර තියලා තිබ්බට පස්සේ අපි ප්‍රීම් පාච් කරන පස්සෙන්ද දක්වා ඉතරයි. පස්සෙන්ද කඩේ වහන එලාට ඉතිරි වෙලා තියෙන මේ ටික ඔක්කොම ඉසික් කරන්න. දවස් දෙකකට වැඩි තියාගන්නේ පැකට් කඩපුවා. මම මේ කියන්නේ ප්‍රධාන සීල් එක කඩුවට පස්සේ උපරිම දවස් දෙක එළවලු සහ ඒක මේගොල්ලන්ගේ මේ මුල්ලක් එක මස්ට් එක. මස්ට් එහෙම එළවලුත් එහෙම මුල්ලක් විතර යන්නේ. මේ මාළුත් එහෙමයි. ඉතින් මේ මොන දේ වුණත් ඊට පස්සේ ඒකල විසික් කරනවා.
නැත්තම් මොන හරි දෙයක් වුණත් ප්‍රශ්නේ නැන්නේ කිචා. ඔය දැන් සමහර කට්ටිය කියනවා දැන් සමහර අය කියනවා මේ දාස්තියට යූස් කරන්න පුළුවන් ඉන්න වැඩ කරන කට්ටියට කියන සමහර තැන්වල මං කියන්නේ හැමදාමනේ මේගොල්ලෝ ඕගොල්ලෝ ගෙවල් වල අරන් ගිහලා කන්න අපරාධනේ විසික් කරන්නේ කුණුවන්ට දාන්නේ අරන් යන්න කියලා කියන කට්ටිය ඉන්නවා. එහම අරන් යන්න කිව්වම අරගෙන යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ගෙදරවල තියන් කන්න මේ මං කියන්නේ වේදම අඩු කරගන්න. මොකද ස්ටුඩන්ට් කෙනෙක් වශයෙන් ආවම අනවශ්‍ය විදිහට අපි වේදම් කරන්න යන ප්‍රමාණය අඩු කරගන්නවා කියන අපේ අතීතේ මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. දැන් අපි කියමු දැන් අර ටිකට යෙන් කන්න අපි කෙක්කෙනට කැම වලට අපි කියමු යෙන් 12000 15000 කියමුකෝ. එතකොට 30000 45000 අනිවාර්යෙන්ම ඔයාලා ෆෝන් එකක් ගත්තොත් ඔයාලට අපි කට්ටිය ගන්න iPhone නේ. iPhone ම ගන්න උමනාවක් තියෙන කෙනෙක් නම් iPhone එකක් ගන්න. එහෙම නැත්නම් Android phone තියෙන ඕනතරම් මොකද අපි ආව කාලේ Android phone එකක් හොයන්නවත් තිබ්බේ නැහැ ජපානයේ. අද ඉතින් Android phone වලට දෙවෙනිම මාකට්ටියක් තියෙනවා. මොකතර Android phone තියෙනවා. Android phone එකක් ගන්න. ඒකට iPhone එකේ ඩීඩී ගෙවන්න ඕන මාස්ටර් ගෙවන්න ඕන ගානක් අඩුයි. සාමාන්‍ය iPhone එකක් ගත්තොත් මාසික යෙන් 10000 12000 අතර ප්‍රමාණයක් ගෙවන්නේ නැහැ කියන ෆෝන් එකේ ගාන පැකේජ් එකක් තිබ්බ. ඒකටත් 10000 අපි කිව්වම ඒකටත් 15000ක් අරිමුකු. 30000 60000. යෙන් 60000යි. ඒක වලන්ට ට්‍රේන් එක යන්න අපි කිව්ව මාසෙට 10000ක් යනවා කියලා මේ මම කියන්නේ සීසන් එක 10000ක් යනවා කියමු. ගෙදර 70000. ඊට පස්සේ අතිරේක ඔයගලන්ට මොකක් කරේ කන්න බොන්න මොන හරි දෙයක් තියනවා නම් බොන්න ලාභය මේ සෑහෙන බොන්න ලාභය ළඟයි ජැක් ඩැනියල් මම දන්නේ නැහැ දැන් කීයද කියලා මේ ජැක් ඩැනියල් බෝතලයක් ගන්න පුළුවන් යන්නේ 1500 2000ට ගන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ඒක කන බොන ඒවට නම් මේ වියදම් යන්නේ නැහැ. ඒක හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවට වියදම් කරා කියලා මෙහෙම ප්‍රශ්නයක් නැහැ. ඔය නයිට් ක්ලබ් යනවා කෙල්ලෝ බස් යනවා පොඩක් බොහොම අඩු කරන්න. මොකද ඒවට දැන් අනවශ්‍ය විදිහට වියදම් යන්නේ. ඇදුම පැදුමක් කරගෙන ඕගොල්ලෝ ඒවට වියදම් කරත් මාසෙ උපරිමවත් වියදම් යන්නේ ලක්ෂයයි. මම කියන්නේ මේ රූම් ෂෙයා කරගෙන එහෙම ඉන්න කියෝ. දැන් ඔගොල් මාසෙ ලක්ෂ 3ක් හම්බ කරනවා කියමුකෝ. එහෙම ගත්තොත් ලක්ෂ 2ක් ඉදිරිනේ. ඉතින් ඔයාලට පුළුවන් මේ සැදීන ලංකා ලක්ෂයක් ගෙවන්න පුළුවන්. ඉතින් ලක්ෂයක් මෙහි ඔයගලට පරිස්සමෙන් ගෙවන්න තියාගන්න පුළුවන්. කොලෙජ් එකටත් අපිට අවුරුද්දට ගෙවන්නේ නේ 1 ලක්ෂ 8ක් නැත්තම් 9ක්. ඉතින් ඔය ගාන හොයාගන්න පුළුවන්. බැරි ගමන්නේ. ඉතින් ඔයගොල්ලෝ ණය වෙලා ලක්ෂ 30ක් ණය වෙලා ආවොත් ලංකා ලක්ෂයක් දැම්මත් මේ දවස්වල 2.50 ගාන යනවා. මම මේ කියන්නේ මාකට් රේට් එක දැන් ඔෆිෂියල් රේට් එක ඊට වැඩි වෙනස් නේ. ඔය 250000ක් යනවා. ඉතින් ඔයගලන්ට එහෙම බැලුවොත් අවුරුදු මාස 10කින් ඒ විදිහට හරියට වැඩ කරන් ගියොත් 25000ක් ගෙවලා ඉවරයි. 25000ක් ගෙවලා ඉවරයි. බැරි කමක් නැහැ. හැබැයි ඉතින් මෙහෙම ආව ගමන් ජොබ් සෙට් වෙයිද? හරියට ජොබ් දෙකක් සෙට් වෙයිද? ඔයගලන්ට හොඳ පඩියක් තියෙන ජොබ් දෙකක් සෙට් වෙයිද? ඊට පස්සේ අනිත් එක ජොබ් වලට ගිය ගාම ෂිෆ්ට් එක හම්බෙන්නේ නැහැ. මෙහෙම සුදුපි ගමන් කාපු යගා ෂිෆ්ට් එක දෙන්නේ නැහැ. කාලයක් ඔකල උතර වැඩ කරගෙන ගිහිල්ලා මේ වුණාම තමයි ඕලන්ට ෂිෆ්ට් එක හම්බෙන්නේ ගන්න. ඉතින් සාමාන්‍යයෙන් අහහා දෙ සමාරකයට අහහා දෙනවා. කියන්නේ බිසි දවස් වලට රත්නමාඩු කියන්නේ ගවර්න්මන්ට් හොලිඩේ. එතකොට සෙන්සුවාදිරිදා. ඒ දවස් වලට අපිට බලෙන් දාන මොකද වැඩ කරන්නේ මූ කියලා දාන නිසා. දැන් අපිට වැඩ කරපු කාලේ එහෙමයි. කියන්නේ ටික කාලයක් ඇද්දි අපිව නැතුව ඕම් බෑ. ඒ කියන්නේ අපි ෂිෆ්ට් වලට යනවා නම් මාර කැමතිද? ඔබ අපෙන් ආ දාන්නේ ඔය ඉරිදෙන්න ඔක එන්නක මෙදාට එන්නක 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 අපේ තෙන්චෝට අපි මාව එන කරදරයක්. ඒ කියන්නේ නමුත් ඌ හැර කැමති මම එදාට ඉන්නවා. ඒ කියන්නේ 20 දවස් වලට ඉන්නවා. අනේ වගේ එන්නකෝ එන්නකෝ ගා. ඒ වගේ ඔකට දැන හදා ගන්න. එතකොට ඒගොල්ලෝ ඕන විදිහට උදව් කරනවා. අද වුණත් දැන් මම සමාන කාලයකට කෝල් කරලා මේකට කවරි දාන්න හැදුවොත් ඒගොල්ලෝ කැමති ගන්නවා. අනේ වගේ දැන ඔයගොල්ලෝ හදා ගන්න. ඔයගොල්ලෝ මේ සහෝදර ඉස්සරහට එන්න පුළුවන් ජපානයට නේ. යාළු වෙන්න පුළුවන්. දැන් අපි දැනක් අපි තැන් වල වැඩ කරලා අපි දැනක් හද වින්දනේ. අදරත් අපේ කට්ටිය හරි කවුරු හරි වුණා දා ගන්න පුළුවන්. අනේ අර ඒ අපිට අපි තන හදාගෙන ඒ අපි එක කන අපි වුණා මං වුණත් දැන් මං කච්චියේ දාලෙන් වලට කියන්නේ ගියාට කවන්නේ අයින් වෙනවනම් දැන් මේ ජොබ් එකකින් අයින් වෙනවනම් පාර්ට් ටයිම් කියලා නෑ ඉස්තිර කියලා නෑ අනිවාර්යෙන් දැනුම් දෙන්න ඕනේ මාසෙකට අවමේ මාසෙකට කලින් දැනුම් දෙන්න ඕනේ. ඒ දැනුම් දුන්නම ඒගොල්ලන්ට පුළුවන් අලුත් කෙනෙක් අරගෙන අයින් වෙන්න ඉතින් මේ ඉතිරි මාසෙදී ආව වැඩ පුරුදු කරලා ගන්න මේ දාන ලෝන් ගාලා මේ මොකක් හරි ප්‍රශ්නයක් කියලා අයින් වෙන වෙනම දෙයක්. නමුත් අර නිකන් මේ අයින් වෙන්න කල් තියෙද්දි කියන්නේ තෝ එහෙම අයින් වෙන්න යන්න එපා. මේ අනිවාර්ය රැකියාව වග කීම. ඔය අර්ධ කාලීන හෝ ඒවා ස්ථිර හෝ කියලා නෑ. ඒක එක හා සමානයි. මේකේ වෙනසක් නෑ. අනිවාර්ය රැකියාවට වගවීමක් සහ වගකීමක් ගන්න. අනිවාර්යෙන් දැන් අසනීපයක් වුණත් හදිස්සියෙන් යන්න බැරි වුණත් අර මං කලින් වීඩියෝ එකේ කිව්වා වගේ කලින් කෝල් කරලා නේ. ඔව් මේක වෙන කෙනෙක් අවලා අය බැරි නම් කියවඩක් ඉතල ඒක අනිවාර්යෙන් මගේ தத்துவය කලින් වීඩියෝ එකේ වගේ මේ විනාඩි වැඩ පටන් ගන්න විනාඩි 10ට කලින් ෂිෆ්ට් එකේ කියලා හරියන්නේ නැහැ. අනිවාර්යෙන් පැය ගානකට කලින් කියන්න මට මෙහෙම එන්න වෙන්නේ නැහැ. මෙහෙම ප්‍රශ්නයක්. සමාඩව පරක් වෙනවා නම් කෙලින්ම කියන්න මම මෙච්චර වෙලා පරක් කරා රත්. එහෙම බයින්නේ නැහැ. බයින්නේ නැහැ බලද. හදිස්සිය අපේ ඉන්දියාන එක සාමාන්‍ය දැන් ස්කූල් දෙන්නේ අපිට සමානතර උදේ තියෙනවා. ඒකේ ඉඳලා හවස 5:30 විතර වෙනකන් තියෙනවා. ඊට පස්සේ පාර්ට් ටයිම් වලට ගියාම රෑ 12 විතර. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා නාලා උයලා කරලා නිදාගාදී සාමාන්‍ය පාන්දර 3:45 වෙනවා. ඉතින් ඉන්දියානවා කියන එක සාමාන්‍ය දෙයක්. දැන් මං ගැනම කියන්නම්කො. මම ටෝකියෝට ආව කාලේ මම වැඩ කළා දැන් නයිට් එක ඉවරෙන්න කියන තැන පාන්දර 2ට. උතරම නයිට් කරා සමුද අඟහරුවාද අයිසිකුරාසින්ගා දිරිදා.
පදාත බ්‍රහස්පති දින නයිට් එක නැද්ද? දැන් මං සවුඳට දැන් දැන් ඉරිද නයිට් එක ගහලා එනවනේ. ආව කවුන්ටර පාන්දර සිංජුක තිබ්බ. ට්‍රේනින් විනාඩි 10 ගිහින්. ආව ගමන් ශරීරික නිදාගත්තා. දැන් මං දෙරි ඉස්කෝලේ යනවා. අතාමාරණක නිදි. අතාමාට ඇරෙද්දි මගේ මල්ලිත් මාත් එක්ක හිටියේ. මාය අනිත් යාළුවා එදෙන්න ඉස්කෝලේ ගිහිල්ලා. එදෙන්නට මං වැඩි ටිකක් දුර ඉස්කෝලේ ගියා. මම දරස් කාලා වසරක් දැයන මම යන 8:31 ගේ ට්‍රේන් එකට. ඒ 9:30 ඉස්කෝලේ. ඒ දැයි දෙකට මගේ ඉස්කෝලේ යන දෙකම මාරක. ඉතින් දෙකම මාට් ඇවිල්ලා මං ආයි හවස පහේන වැඩ. ආයි කරන්නේ මේ ටිකක් ඇවිල්ලා මේ මොනාරි වෙනවනම මල්ලි සමහරට කලින් ඇදගෙන යා උයලා යනවා නැත්නම් අනිත් යාළුවෝ නම් එයා ගොඩක් කඩින් බෑ වෙලා. එක පොඩක් මොනාරි වෙන දෙන උයනවා. එයලා කාලා ආයි සුට්ට 4 දෙනක නිදා. ආයි 4 යනවා. මාර විනාඩි 45 දීපේ රොක්කෝ. ඒ ගිල්ලා ආයි රෑ එනකම් වැඩ කරලා දෙකට ඔෆ් වෙලා දෙකේ නම් දැන් රොක්කෝ ගිහින් පළවෙනි ට්‍රේන් ඉදිරිය 5යි ගන්න. මම එනවා ශිබි වලට 5යි කිලෝමීටර් 3ක් යනවා 5යි මේ ඇවිල්ලා අපේ තපබෙල්ල අපේ යාළුවාගේ කඩ කරා ඉතින්. ඉතින් ඒගොල්ලෝ එතන ඉන්නවා. ඉතින් එතනට ගිහිල්ලා පැයක් එකමාරක් ඒක ඇතුලේ නිදාගත්තා. ඒ පළවෙනි කියන්නේ යමුණ තියලා ඉන්නේ ෆස්ට් ට්‍රේන් එක ගන්න ශිබි වලින්. ඒගොල්ලෝ තෝප් වෙනවා. ඒගොල්ලෝත් එක්ක ආයි ගෙදරේ නිදා. ඔය විදිහට රොටේෂන් එක ගියා අවුරුදු දෙකක් මේ සෙම්මෝ එක. එහෙම කරලා මම කරලා තමයි මෙතන. ඕ දැන් අර දැන් ඉමුංගෝක් ඉන්න කාඩේ එහෙම ගන්න නැතොත්. අඩිය එහෙම ගන්න නැවද? අඩි සමාලයට සෙට් කරනවා. දැන් සමාලයට වැඩ ගන්න මම සමාලයට පාට එන්න වැඩ කරන්නේ. එතකොට කොහොමද මේක ඉන්නේ? දැන් වැඩ ගන්න සමාලයට දැන් ආරුන් එක්ක වැඩි වෙලා එහෙම අඩියක් එහෙම ගහලා එන්න නැතුව ඒක බෑ. ඒක කලා ඔතින් යනවා. ඉස්කෝලේ යන වෙරයි දැද. ඔය දේ කියන්නේ මේමයි සමාලයට මට නම් එහෙ නින්ද යෑමේ ප්‍රශ්නේ ගොඩක් වැඩ නැහැ. මට ඒ අතින් කියන්නේ අපි එක එක්කෙනා විදි දිනවා. දැන් මට එහෙම සාමාන්‍යයෙන් ටයිම් එකට හැරෙන්න ඕනේ කියලා ලාම්මේ තිබ්බා සාමාන්‍යයෙන් ඒ ලාම්මේට කලින් හැරෙන අවස්ථා වැඩි. ඒක ඒකින් දෙහිම ප්‍රශ්නයක් නැහැ. අර අඩි ගහන එක සෙට් එක සමානට අපි හිටියා සතුරුන් කියලා යාලේ කියනවා. නම් කියනවා. එයාත් එක සෙට් වුණා ඉතින් කොහොමරි ගාලේ නෑ ඉතින්. මේ එයාත් තමයි තප වෙලේ කට්ටි වැඩ කරා. ඉතින් ඒක අවස්ථාවේ ඉතින් එතනට ගිහිල්ලා එනවා. ඔය බදාදායි ප්‍රාස වෙන තැන නයිට් එකක් තිබ්බේ නැත්ේ එදා නැති රෑ 12 ඉදිරිය ගෙදර ඇවිල්ලා ඉතින් මේ ඉදා මම සෝ සතිය දවස් හතම වැඩ. හිටපුවාන් තමයි මාසෙට දවසක් නැත්නම් දෙක උපරිම වාදවත් දැන් මේකත් කොහේ හරි යන්න යන්න කියන ඕවට පොඩ දුර ගිහිල්ලා වක්කරි තනක් බල්ලෙන්න ඒ වගේ ඒවා විතරයි නෝඩවත් ඒවට තියා වියදම් ගේ ගොඩක් නයිට් මගේ නයිට් ගැවුවනේ දැන් නයිට් ගැහුවා කියන්නේ ඉතින් මට ඩේ වැඩ ගන්න වෙලාවක් නැහැ ඉතින් කියන්නේ දැන් මම වැඩ කරපු ඉස්කෝලේ තිබ්බ වෙලාවයි ඉස්කෝලේ ගෙවන්න ඕන සල්ලි ඕනේ මම මට ණය වෙලා වෙන හැම මං ඇත්තම කතා මට ණය තිබ්බ ලක්ෂ 5ක් වගේ පුඩි ගාන ඇති මේකත් අර අම්මා ලෝන් නැත්තා අපි මේකම ARN එකක් තිබ්බේ නැහැ මට මෙහෙ වියදම් කව කරගන්න නැහැ ගෙවල් වලට ගියක් කරේ දාන්න විතර මට වුණා මම නයිට් ගහන්න ඇද උඩරේම මාසෙට හමාරයි එදා ඉඳලා මම කවදා කරන්නේ නැහැ මම නයිට් එක ගන්න ප්‍රධාන හේතුව කොහොමද එකක් දැන් අපි වැඩ අපි අපේ මෙහෙම එකක් තිබ්බා අර අපි ලංකාව ගැන අර මිනිස්සුය ගැන හිතනවා මේ මිනිස්සුය ගැන හිතන්නේ කියලා ඉතින් අපි සාමාන්‍යයෙන් ලොක්කම දාන්නේ අමාදාස නිවඩ දවසට තියෙන මිනිස්සුන කවුරුත් නැතුව තමයි කොහෙද වයන් ඕනේ නැහැ මෙන්න මෙරේ කවුරුත් නැද්ද දවසක් තියෙනවනේ අපිට කියන්නේ මම ඉන්නම් කියලා නයිට් සමහර අපි දෙන්න ඒටි කඩේ. සායදා බිසි වුණා කියන්නේ සාමාන්‍ය බිසි වෙන්නේ දවසක් බිසි වුණා කියන්නේ දෙන්නට ගා ගන්න බෑ. ලොක මඩ කිව්ව මෙච්චරයි. මම ඕඩර් අරගෙන එන්න. ඔබ ගාවන්කෝ කිචන් එක ආගේ වේගයි මේ වෙන කරන්න දෙයක් නැහැ කිව්වා. ඔබ ඕඩර් ගන්නවා දැන් බාරයක් මම ගන්න බෑ. මේකේ මොකද සාමාන්‍ය ඊට අයිමේ බිසි වෙන්නේ නැහැ. සාමාන්‍ය සිමේක් ගන්න වෙලාව. අපි දෙන්නට සිමේක් ගා ගන්නත් බෑ. කොහමද රෑ 11 විතර 11 පව වුණා. මොමඩ කිව්වා මේ හරු මේ වා යන්න. මට ගොඩක් උදව් ගෙන්ට් එක නැතත් ඒගොල්ලෝ ඒක ඇඩ්ජස්ට් කරලා හදලා ඒක ඇඩ්ජස්ට් කරලා කියන අපේ කෙලින්ම කියන අපේකට ඇවොත් මේ අර මේකේ නෑ අර කඩේ තියෙන මොකද කියන්නේ කවන්නේ ප්‍රශ්නයක් නෑ ඒකට දාලා දෙන්න කියන
අන්න ඒ වගේ ඒගොල්ලෝ අපිත් මුලින්ම රෙස්පොන්සිබිලිටි එක ගන්න ඕනේ අපි රෙස්පෙක්ට් ගන්න ඕනේ ජොබ් එකේ ඒ වගේ දේවල් වුණොත් ඒගොල්ලොත් අපිට ඒක අනිවාර්යෙන් පෙරලා ඒගොල්ලෝ දෙනවා දැන් අද වුණත් මම වුණත් ඔච්චර මහා අමාරුකම් කිව්වත් මොනවද කිව්වත් ජොබ් එකට අපි වෙලාවට යන්න හැම වෙලේම උත්සාහ කරනවා මම සමහරවිට මට රොක්කොන් ගියලින් බහැලා මට යන්න මට තේරෙනවා නැවේ වෙච්ච මට යන්න බැහැ කියලා මම එතකොට ටැක්සි එකක් අරන් යනවා ඉතින් අන්න ඒ වගේ දේවල් වුණාම ඒගොල්ලෝ මාට දෙන අපිට රෙස්පෙක්ට් කරනවා කියන්නේ ඔයාලත් ජපනිස් වගේම තමයි කියලා මේ මට වන්නේ කියලා ඒගොල්ලෝ මැනේජ් කරගත්තම කිසි ප්‍රශ්නයක් නැහැ හැමදේම කරන්න බලයි ඉතින් මේක මැනේජ් කරගන්න ඕනේ ඉතින් හැමදේම අර අපේ කට්ටිය ඉන්න අපෝ මට දැන් රෑට වැඩ ගන්න බැහැ අර ආදි අමාරු එහෙම වැඩක් නැහැ දැන් මෙහි ස්ථිර සේවකයෝ ඉන්නවනේ Tamanට හම් වෙන පඩියම දිනවා ඒගොල්ලෝ part time එකක් ගහනවනේ රෑට ගිහිල්ලා පැය දෙනවා හතරක් අනිවාර්යයෙන්ම දැන් සමහර ළමයි තුන හතර දෙනා ඉන්න කට්ටිය ඉන්න බෑ ළමයි හතර දෙනෙක් ඉන්න ඒගොල්ලන් කොලෙජ් එක ගියවන්න වැඩි ගාන වැඩි මේ මම part time එකක් කරන මගේ wife උත් කරනවා මේ නැත්තම් ජීවත් වෙන්නම අර එහෙම ගිහිල්ලා ඒගොල්ලෝ වැඩ කරන මිස කාට කාට බැන බැන ඉන්නේ නැහැ ඔහොද නැත්තා ඒක උගලන්ට මේ ප්‍රශ්නේ ඊට පස්සේ ඒගොල්ලෝ මගින් ආපු මෙයා එන මේ
මෙන්දුසයි මෙන්දුසයි කියලා මම කරදරකාර වාතයක් කියන එක තේරුම ෂිෆ්ට් එක ඉල්ලනවා ඇම්බියුලන්ස් වැරෙඩ මේකයි මේක මේගොල්ලෝ වැරෙඩ එන්නේ නැහැ ෂිෆ්ට් එක ඉල්ලන එක විතරයි කරන්නේ ෂිෆ්ට් එක දෙනවා අපි හරියට වැඩ කරා නම් අපි ඉල්ලන්න ඕනේ ඉල්ලන්න ඕනේ නේ අනිවාර්යෙන් දෙනවා දැන් හරියටම එක වා හිතන්නේ ස්ටුඩන්ට් ඉන්න කාලේ තනියෙන් ඉන්න එක හොඳ යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා රූම් ෂෙයා කරගන්න නේද හොඳනේ ජීදම අඩු කරගන්න පුළුවන් ටෑන ගොඩක් ජීදම අඩු කරගන්න මෙහෙම ඔය ණය වෙලා ණය නැතු වෙන කෙනෙක්ට නම් මම නම් කියන්නේ දෙයනේ කියලා තයින් ඒක තමන්ට මානසික නිදාස සමහරට අපිට එකට රූම් වල සෙට් නැකත් අපි ලංකාවේ ඉඳන්ම සතුරන් නේද කට්ටිය මෙහෙට එලා සෙට් වෙන්නේ අපි කියමු අපේ ඒජන්සියෙන් හම්බෙන්නේ ඒ කට්ටිය පොඩි කාලේ අපි ආශ්‍රය කරා සමහරට හොඳ කට්ටියක් ඉන්නවා අමාරු ඉන්නවා කාලම ගන්නත් ඉන්නේ අපි ඒ අපිද අපිත් එක්ක මේ වගේ මහා 20 එක සෙට් වුණොත් එහෙම ඉවරයි නේද ඉන්න බෑනේ බාත්รูම් එකක් සිතලා කරන්න නැති කන පොර දේවල් හොදන්න නැති වියන් නැති අඩමණ කෑම් එහෙම කෑම් බීම ටිකක්වත් ගෙදරට ගේන්න දෙන මිනිස්සු ඉන්න අනිත් අයගෙන් කාලා බීලා ෂේප් එකේ යාගේ යාගේ ගාන ඉදිරි කරන්න දැන් මගේ අපේ ගෙදර අපි මුල් ආපු කාලේ මාස 6 කට අපි හතර දෙනෙක් එකට හිටියේ ෆ්‍රිජ් එකේ තියෙන මේ කොකා කෝලා හරි මොනවා හරි ඒක බීලා යෝරවට පස්සේ බෝතලෙත් එහෙමම තියෙනවා ෆ්‍රිජ් එකේ සමහර කට්ටියන බත් එක ගහලා යනවා රයිස් කුකර් එකේ ඔක්කොම ටික කාලා සුට්ටක් ඉදර ඉදි කරලා දෙන අනුමාසයට හොදන්න හොදන්න මොකද ඒ අරකත් ඒකත් කෑපුව මරයට හොදන්නේ අනේ වගේ කට්ටියක් ඉන්නවා ඉතින් ඒවත් ඔක්කොම ප්‍රශ්න ඉවරයි තමන්න තනින් ඉන්න පුළුවන් ඉදිරිය හදාගත්තා ඔව් ඉතින් ණයර ප්‍රමාණය අඩු වෙන ණයට આવොත් මේ පුළුවන් තරම තනියම ඉන්න එක වඩා හොඳයි සල්ලි ඉදිරි කරගන්න පුළුවන් තමන්ට අනික කෑවා බී වගේ සුද්ධ කරා හෝ නොකරා හෝ ඉව නැතුනා හෝ කියලා ඒ ප්‍රශ්නයක් නෑ තමන්ටම නේ මොකද තමන්මනේ මොකද මේ සමහර දේවල් කැම්ප් හරි ගණන් දේවල් තියෙනවා තමන්ට ආස්තෝබල්ට අකුණ ගෙනල්ලා ඉතින් තමන්ට ඕන දේවල් තනියෙන් ඒතර කරගෙන ඉන්න පුළුවන් නේ අනිවාර්යෙන් අවශ්‍ය දෙයක් කාලා උයලා මේ විදිහටම හොඳ යාළුවෝ සෙට් එක සෙට් වෙන කිසි ප්‍රශ්නයක් නැහැ ඉගෙනේ කියලා හැමෝම එක විදිහට හිතනවා අනිවාර්යෙන් පිසුදුව ඉන්න එහෙම කට්ටියට ඒක නෝ ප්‍රශ්නයක් නැහැ එහෙම කට්ටිය හරි අඩුයි එනවා මොකද ඔක්කොම එකට එන කට්ටිය අපි ගැන විස්තර දන්නේ නැහැ පුළුවන් නම් එහෙම කට්ටියගේ කැම යාළුවෝ ඕන තරම් ඉන්න ඉන්න අපි කන්න යනවා අපි අපිට ඒක සෙට් වෙන නිසා අපි කොච්චර එක්ස්පීරියන්ස් උදානකර කියලා කෑවත් අපි හතර පහ දෙනා ඒක මේව කරගෙන අපි වැඩේ ලස්සන කරගෙන යනවා මේ ලංකාවේ විදිහම තමයි ශ්‍රී ලංකාවේ කට්ටියම තමයි ඉන්නේ ඉතින් ඔයගොල්ලෝ එක හොඳට තීරණය කරලා එන්න නේ අනිවාර්යෙන්ම මේ ජීතම අඩු කරගත්තම මේ ණය ගෙවන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඊළඟ ඩිස්කෝඩ් සල්ලි ගන්න බලද අපිත් එහෙම කරපු කට්ටිය මේ ජපාන්ට එන්න සල්ලි විතරයි මම ගෙනාවේ හරි ඒක ඔක්කොම මෙහෙන් හොයාගත්තා එකපාරම සෙම් මොකගේ පළවෙනි අවුද්දර පළවෙනි වාරිකේ ගියාම මගේ අතේ සල්ලි තිබ්බා දෙවෙනි වාරිකේ තුන්වෙනි වාරිකේ ගියාම සල්ලි තිබ්බේ නැහැ මම ඒ ටික ලංකාවෙන් ගෙනාවා එන්න ගත්තා මම ඒ සල්ලිත් ගියෝ ඒ සල්ලිත් ගියවල ස්කෝල්ට දෙවෙනි වාරෙ මේ දෙවෙනි අවුරුද්ද සල්ලිත් ගියවල මේ මම ජොබ් එක වලට ඒ ලෝයකේ ගාන තිබ්බා ලෝයඩ ස්ටාර්ජ් තුත් ගියවල ඔක්කොම ටික කරාද ඉතින් කරගන්න බැරි වුණ නෑ මොකද ගෙවල්ලට සල්ලි දාන ගම මම මෙහෙ ඇවිදින ගම මම මේ ගොඩක් ගාන්තල ඇවිද්දා අපි ගෙවල් වල නැහැ ගොඩක් කාලෙ ඒවා මේ මාඩ දවසට ඒ හැමදේම කරගන්න බැරි ගමන් නෑ මේ දඟට ඇඳුම් පැඳුම් ගන්න ඕන බ්‍රෑන්ඩඩ් ඇඳුම් ගන්න ඕන සේල් දාන සීසන් තියෙනවා සේල් දාන සීසනේ මේ ලංකාවේ සේල් එක ගන්නේ 900 තියෙන ඇඳුමට 1500ක් කරලා මේ 1000ට විකුණන සේල් නේ මේ තියෙන්නේ කෙලින්ම අරිගාන කෙලින්ම වස්සනවා මේ 90කටද මං ගැප් එකෙන් ගඩිනීමක් ජෙන් 30000න ඩිනින් දෙයක් කරන් දිනන සෙන් දෙකකට ඉතින් මම ගිය මාසේ මමයි අසන්තයි ඒ කියන්නේ එක ඉපේ සබ් නෑ වින්ටර් කාලේ මේ ඩිනින් එක ඩිනීමක් දාලා තිබ්බා 29000යි ජපනිස් ලංකාවේ සල්ලි වලින් 29000 කියන්නේ 70000 90000කට විතර කිප්පේනේ නේ. ඔව් 2000 හැටියට 80000ක් කිව්වා. 80000කට කිප්පේ. ඊට පස්සේ ඒඩෙනිම මං ගිහලා ගත්තා 5000යි. සමයකට කුත්ත ලොකු ඩිස්කවුන්ට් එකක් දෙපානේ. ඒ වගේ දාලා තියෙනවා. අනිත් එක දැන් වින්ට එකට තියෙන ඇඳුම් තියෙනවනේ. ඒවා ඒ කාලේට ගණන් වැඩි වින්ට. දැන් මේ සමයකට තියෙන ඇඳුම් සමයක ගණන් වැඩි. ඒතර වින්ට එක ලඟ ඇදී ඇඳුම් මාඩට ඩිස්කවුන්ට් දෙනවා. දැන් සල්ලි දාන කියන අපි කියමුකෝ දැන් අත්වලට සමයකට අඳින ඇඳුම් winter geedi december january kiyanne me andun nikan danne sale kiyanne den short denimak 4000 5000 na gen 300 400 500 adu e wage laage ewa ganne eda winter ekata andina andun ganna natsu kale me kiyanne samaya kale ganne winter andina jacket dema samanyen saena 90 95 discount yana e kaalata ewa aragena tiya ganna samanyen meha season 2k tiyena 2 season 4m tiyena ne 4m galapena hita ta andun andinne ඉතින් ඒ ඇඳුම් ඒ සීසන් එකේ නේද වෙන සීසන් වල ගන්න. ඒතොර ගාන ගොඩක් අය අනිත් එක ඔන්ලයින් ගන්නන ඔන්ලයින් වල තෑන සේල් දානවා. දැන් ගැප් එකේ ගත්තොත්, බර්ෂ් එක ගත්තොත් එහෙම අද දාන ටී-ෂර්ට් එක 2000 3000 දාන එනවා. දෙකකින් තුනකින් හතරකින් බැලුවම ඒක සෙන් එකට අඩු වෙලා. දැන් අනිත් එක ගැප් එකේ එනවා කියලා ප්‍රශ්නයක් නැහැ. රිටර්න් නැද්ද අපිට සයිස් එක හරියන්නේ නැත්නම් ඒව රිටර්න් කරන්න ඕන නම් ඊට පස්සේ ගැප් එකේම රිටර්න් කරන්න පුළුවන්. ගෙදරට එලේ කරන් යනවා. ඒක නැත්තම් ෂොප් එකට ගිහිල්ලා රිටර්න් කරන්න බැරි නම් මේ කැන්සල් කරලා සල්ලි ගන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ්ෙන් කියලා තියෙනවා නම් ඒගොල්ලෝ එතන මේ එක රිටර්න් සල්ලි රිටර්න් කරනවා සල්ලි රිටර්න් කරනවා කියන්නේ ක්‍රෙඩිට් කාඩ් කම්පැනි එකට දැම්මම මේ අනිවාර්යෙන් රිටර්න් කරන්න ඕන
ජැපනිස් කට්ටියක් ගන්න ජැපනිස් තියන හයි ක්ලාස් පොඩිම සල්ලි තියන කට්ටිය දැන් මේ ළඟදී අර PSG කියලා ඔබ දන්න ෆ්‍රාන්ස් ටීම් එක නේමාර් ලෙම් සෙල්ලම් කරන ඒගොල්ලෝ එනවා ජපාන් වල ලබන මාසේ ඉතින් ඒගොල්ලෝයි මෙහෙ තියෙන ප්‍රාන්ත වල තියෙන පොඩි පොඩි ටීම් තමයි සෙල්ලම් කරන්නේ ඒක ටිකට් එකක් මේක හයිස් මැජික් ටිකට් එක තමයි ජපනිස්යන් 10 මිලියන් ඒ කියන්නේ කෝටියක් ලංකාවේ සල් වලින් කෝටි 3ක් ඒ ටිකට් එක අපේ අපේ කම්පැනි බොස් ට කිව්වහම බොසු තොලු යට ගන්න. ඉතින් ඒ තරම් සල්ලි වේදම් කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. මේ වැඩියෝ නැද මෙතන පිටිපස්ස ගන්නවා ජීන්සනේ. මෙතන පිටිපස්ස ගියාම ජීන්සා ගත්තම සමහර බ්‍රෑන්ඩ් අපි දන්නේ නැහැ. ඒව ලෝකෙ සල්ලිකාරය විතරයි අඳින්නේ. දැන් සාමාන්‍ය හෑන්ඩ් බෑග් එකක් මොක් කරේ සපත්තයක් බලන්න පටන් ගන්නෙ ලස්සා කරෙන් පස්සේ සපත්තු පටන් ගන්න. ජපනිස් ජපනිස්. මේ පිටිපස්ස දින්න වැඩිදුර නැහැ ඉතින්. ඒ එතකොට ඒව අෆර්ඩ් කරන්න පුළුවන් මිනිස්සුත් ඉන්නවා. ඉන්නවා. ඒ වගේම අපිට දැන් අපි දෙන්නට වැඩි පහත මට්ටමේ ජපනිස් කට්ටියක් ඉන්නවා. පහත මට්ටමේ කියලා කියන්නේ මේ මට්ටම ආදායම නැති කට්ටිය. ඒක ලෝකේ හැමරටම තියෙන ආදායම බෙදී යාම සමාජතාවය කියලා නේ කියන්නේ. ඒක හැමරටේම තියෙනවා. නමුත් Tamanට අවශ්‍ය විදිහට ජීවත් වෙන්න මූලික අවස්ථා ටික සපුර ගන්න පුළුවන් මේ රටේ. වැඩබක්. ඒක කිසිම බැරි ගමන් නැහැ Tamanට අවශ්‍ය මේ වාහන කියන්නේ දැන්. වාට BMW එකක් ගන්න බැරි වුණාට වාට වෙන ඔය බ්‍රෑන්ඩ් එක වාහනයක් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ නේ. ඒකයි. ගන්න බැරි ගමන්නේ නමුත් අර අපිට තියෙන ආදායම නේ තව කෙනෙක්ට තියෙන්නේ. තව කෙනෙක්ට තියෙන ආදායම නේ තව කෙනෙක්ට තියෙන්නේ. ඉතින් ඒකින්ද ඒ වැටුප් තල තියන එක වෙනස්. ඒක ලෝකේ හැමරටම තියෙන ලෝකේ කොටේ ගියත් එක තියෙනවා. ඒක නෙවෙයි නෑ. ආ ඒක තමයි. ජීව රට දියුණු ලෝකේ රටවල් දියුණු කියලා මේ හැමෝටම එක සමාන බඩියක් හම්බෙන්නේ නෑ. හැමෝගේම ආදායම එක සමානක් නෑ. අනිත් එක හරියට නම් දැන් ගොඩක් කට්ටිය ඔය සැලරි එක ගැන අපි දැන් ලක්කා ගන්න ඔබගේ සැලරි එක කියලා. ඒ වගේ අහනවානේ දැන් මෙහෙ සාමාන්‍ය එහෙම අහන්නේ සැලරි එක ඒක සීක්‍රට් නේ තමන් සැලරි එක ඒක කියන්නේ මොකද සමහරක් වෙලාවට අපේ කම්පැනි වුණත් දැන් මෙයායි මම එකට වැඩ කරා දැන් මම හොඳට වැඩ කරනවා මගේ සැලරි එක අප් කරන්න ඉඩ තියෙනවා ඔව් ඒතර මගේ එක මෙයා දැන ගන්නවා කියන්නේ ඒතර කම්පැනි එකට උනන ප්‍රශ්න නෑ ඕනේ ආ ඒක අපේ කම්පැනිෙත් කියලා දැන් මට හම්බෙන ප්‍රමාණය සමහරලාට මගෙත් එක්ක එකම ශ්‍රේණි ඉන්න ඇට හම්බෙන්නේත් දැන් මට වැඩිය සමහරට වැඩිපුර හම්බෙන්න ඉන්න කට්ටියත් ඉන්නවා දැන් අපිට දැන් සයින් කරනවානේ ඒ සයින් කරද්දී අපි කවදාත් අනිත් එක්කිනාගේ එක අපිට පෙන්වන්නෙත් නෑ අපි ඒකේ ඒගොල්ලන්ට පෙන්වන්නෙත් නෑ ඒක මේක නිකන් සම්ප්‍රදාය රීතියක් වගේ යන්නේ කවුරුත් අහන්නේ නෑ ඉතින් ඒකින්ද කාටත් කියන්න යන්නත් ඕනේ තමන්ගේ දේවල් තමන් ළඟ තියාගන්න අනවශ්‍ය දේවල් හැමදේම කාටත් කියන්න යන්න එපා එහෙම අහගෙන ඉඳලා තැන් තැන් වල ගිහිල්ලා කේලම් කියන මිනිස්සු ඉන්නවා අපි අපේ කට්ටියත් ඉන්නවා ගිහින් ඉමිග්‍රේෂන් වලට කියන මේගොල්ලෝ මෙතන වැඩ කරනවා ඒගොල්ලෝ ජොබ් එකක් කරනවා එහෙම කියලා ලංකාවට යන්න වෙච්ච කට්ටිය ඕන තරම් ඉන්නවා ඒ නිසා ඔයගොල්ලෝ හොඳ පාඩම් ඉගෙන ගන්න හොඳම යාළුවන්ටවත් කිව්වට කමන්නේ නැහැ නමුත් කියන්න ඕනේ නැහැ අත්තම කියලා නේ අනිවාර්යයෙන් එක ජොබ් එකක් විතරක් කියන්නේ අපි මෙතන මම විතරයි මෙතන විතර වැඩ ගන්න කියලා කියලා තිබ්බනම් ඇයි අනිත් දැන් වල දේවල් කියන්න එපා අපි දන්නේ නැහැ ඒගොල්ලෝ කොයි විදිහකට තරහ වේද ඔය අපි දන්නේ නැහැ නේ ඒවා දැන් අනිත් එක ඒකින්ද කිසිම දෙයක් මන්නම් කියන්නේ පුළුවන් තරම ඒ වැඩි කියන්න යන්න ඕනේ නැහැ අවශ්‍ය දේවල් කියන්න යන්න ඕනේ අවශ්‍ය දේවල් ටිකක් විතර ෂෙයා කරලා දැන් තමන්ගේම සහෝදරයා තමන්ගේම පොඩි කාලේ නම් යාළුවෝ එහෙමයි නැන් ඒ කට්ටියත් එක්ක ෂෙයා කරද්ද ගමන් නැහැ ඉතින් පස්සේ හම්බෙන කට්ටියට වැඩිය ඒ කට්ටිය කවුද කිඳමන්ද කියලා හරියට දැනගන්න නැතුව කියන්න යන්න එපා ඕපන් වෙන්න යන්න හොඳනේ ආවලා අනිවාර්යයෙන් මේක එක සමහර කට්ටිය උදව් කරනවා කියන්නේ සමහර අපේ කට්ටියනේ ජොබ් එකේ ෂෝකයි කරලා දෙන්නම් සල්ලි ඉන්න 20000 දෙන්න 15000 දෙන්න කියනවා 50000 දෙන්න කියනවා දැන් අපි අද වෙනකන් යාළුවෝ මේ ෂෝකයි කරලා දෙන දන්නන්ද කට්ටිය සතපහක් අපි අරගෙන අපේ එහෙම ගත්තා නම් අපිට ලක්ෂ ගණන් වැඩි දුව ගන්න පුළුවන් දාලා තියෙනවා නේ දැන් මම පෞද්ගල විශ්වාස කරන දේ තමයි කෙනෙක්ට කන්න බොන්න දීලා ඒක යා අඩුම කරමේ දවසක් කරි අපි ඉස්කෝලේ සෙට් කරනවා ඒ කියන්නේ කනවා මේ ඉස්කෝලේ ෆී එක කියන සල්ලි හොයා ගන්න ලංකාවේ අම්මලා කියක් කරේ අම්මලා තාත්තලා ඒකෙන් කනවා අපි සතුටින් ඕනේ මේ කට්ටිය ආයේ මේ දේ කරගන්නව නේද කියලා ඒක සෙට් කරලා දෙන්න 20000 කියලා එහෙම කන්න පුළුවන් ඒක මම පෞද්ගල කැමතියි අනිත් කට්ටිය කරාත් නැත්නම් ඒක මට අදාළ නැහැ දැන් අපි මම වැඩ කරන කාලේ වුණත් එහෙම ගත්ත කට්ටිය ඕන තරම් ඉන්නවා නමුත් අපි දැන් මේ මට්ටමට ආවට පස්සේ අපි නමුත් හැමෝටම අපි පුළුවන් විදිහට උදව්වක් කරනවා මොකද අපි දන්නවා අපි කාපු කට්ටිය සමහර කට්ටියකින් ජොබ් සර්විස් වල යවුවත් කිලිම කියන ලෝයස් ලගේ නම 11 දෙන්න නම්බර් කියවන්න මේ ලෝයගේ නම්බර ඉල්ලන්නේ 11 කිල්ල නම්බරේට එයා නම්බරේ දෙන්න ඉල්ලන්නේ ඒ වගේ ලංකාවේ කට්ටිය ඕන තරම් ඉන්නවා පාට් ටයිම් වලට දාලා දෙන්න අපි මගෙනුත් ඉල්ලපු කට්ටිය ඕන තරම් ඉන්නවා කොළ පහක් ඉල්ලනවා කොළ දෙකක් ඉල්ලනවා ඉතින් නමුත් Facebook එකේ මාරු දේ ටොප්ස් දාන කට්ටිය ඔව් ඔව් ඉතින් මහ ලොකු දෙයක් නෙමෙයි ඉතින් දැන් මෙයා වැඩ කරන තැනකට මෙයාට තව කෙනෙක් දානවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි ඒක ඔබට සල්ලි වියදම් වෙන දෙයක් නෙමෙයි වචන විතරයි යන්නේ ඉතින් අපි පුළුවන් විතර උදව් කරමු සමහර කම්පැනි වලින් දැන් වා කියමු වා මාව දැම්ම කියමුකෝ වාට කම්පැනි ගානක් දෙනවා
සමාරක් කියලා දෙනවා. ඔව් සමාරය දෙන දැන් කවුද ෂෝකයි කරේ? ෂෝකයි කරේ කවුද වා ඉන්ට්‍රොඩියුස් කරේ කියලා අහන්නේ. ඒක වාර දින කරපිට කෙනා වැඩ කරන කෙනා නම ලියෝ මෙයාට account එකට ඔයා මාසයක් වැඩ කරොත් එයාගේ account එක සල්ලි හම්බ වෙනවා. ඒක company එකෙන් දෙන ගාන. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඒකයි හැමෝම අහන්නේ. ඔය company මේ කට්ටිය man power company වල ඉන්නේ කට්ටිය ඉල්ලන්නේ. ඒතොර ඒ කට්ටිය අනිවාර්යෙන් ඊටටි වැඩි මුදලක් ගෙවනවනේ මේගොල්ලෝ. ඒකින්ද ඒගොල්ලන්ට ලාභය ඇතුළ වැඩ කරන කට්ටිය මේ කට්ටියව දෙනවා දෙන්නේ. ඒක හැම company එකම දෙන්නේ. නෑ හැම එකෙම දෙන්නේ. දෙන තැන් තියෙනවා නොදෙන තැනුත් තියෙනවා මේ දෙන ගානේ වෙනස් වෙන තැන් තියෙනවා සමහර කට්ටිය කොලයක් දෙනවා දෙකක් දෙනවා තුනක් දෙන තැන් තියෙනවා සමහර තැන් තුන හතර දෙන තැන් තියෙනවා සමහර ලාඩ ආඩ මිල් එකක් නොමිලේ දෙන අවස්ථා තියෙන එන්න දවසක් කාලයක් යන කියන කඩේට නොමිලේ දෙනවා ආ අනිත් එක තමයි මුදම එක මේ දැන් වැඩ කරාම ඔයගොල්ලන්ට UQ හම්බෙනවා UQ එකේ පරිසරය දෙනවා ඒක ස්ථිර සේවකයන් විතරක් නේ part timers ලටත් හම්බෙනවා ඔය අවුරුදු දෙකක් තියෙනවා ඒක company company එකට වෙනවා සාමාන්‍ය අවමය පාට් ටයිම කෙනෙක්ට තියෙනවා ඒක කියන්න බෑ නිසා මොකද කම්පැනි කම්පැනිට වෙනස් වෙන ඉන්නද අපේ කම්පැනි ඒක කවුන්ට් කරන්නේ හියුමන් රිසෝස් එක ඒක මට කියන්නත් කීයක් තියෙනවද කියලා හියුමන් රිසෝස් එක අපි වැඩ කරන දින ප්‍රමාණය වැඩට එන දින ගානත් එක්ක ඒගොල්ලෝ දැන් කවුන්ට් කරලා සල්ලුදානවා ආඩ දෙසැම්බර් ලංකාවට යන්න ගිහින් එන්න ඕන වා දෙසැම්බර් ලංකාවට යනවා වා කරන්න ඕනේ ලංකාවට යන්න කලින් ඊට කලින් මාස දුන්නා නොවැම්බර් ඔක්තෝබර් සැප්තැම්බර් අගෝස්තු දැන් එක දිගට වැඩ කරන්න ඕනේ නිවාඩු දාන්න නැතුව. ඒ කියන්නේ නිවාඩු දානවා කියලා කියන්නේ වාගේ shift එක පුළුවන් තරම් fill කරගෙන වැඩ කරන්න. ඒ වැඩ කරාම වාගේ දැන් part time කෙනෙක්නේ. වාගේ ගන්න UQ වලට ගෙවන්න පෑකට ගෙවන ගාන වැඩි වෙනවා ඒකට. වාට සමාජලයට දැන් එක දිගට අවුරුදු දෙකක් තුනක් කරගෙන සමාජ UQ 8 9 නැත්නම් 10 හම්බෙන්න පුළුවන්. දවස් ගානක් ලංකාවේ ගිහිල්ලා UQ වලට තියෙනවා නෝ වාට ලාභය නේ. දවස් තරක වාට වැඩි හම්බෙලා. වා job දෙකක් ගහ වැඩ කරනවා නම් වා job දෙකේම UQ දාන්න පුළුවන්. ඒකෝ ලරවත් වෙන ගොඩක් කඩ කට්ටිය කියන්නේ UQ ගැන මේ කඩේ වල ලොක්කෝ කියන්නේ නැහැ. අනිවාර්යෙන් අහන්නේ UQ දෙනවද නැද්ද කියලා. ඒකෝ ඔයගොල්ලෝ ගිහිල්ලා කාලයක් ගියාට පස්සේ අහනවා අනිවාර්යෙන් part timers ලට UQ දෙනවා මේ රටේ. ඒක නොදේ ඉන්නේ. ඉස්කිර සේව ගන්න කිසිවස් නැහැ. ඒගොල්ලන්ට ඒ කියන වැටුප MPT මේ ගානම හම්බෙන්නේ ඉන්නේ UQ දැම්මද? ඒක අනිවාර්යෙන් ඔයාලට හම්බෙන වරක්. මොකද අපි දැන් ලංකාවට ගිහිල්ලා මාසයක් හිටියොත් අපිට මෙහෙම වැඩ කරන පඩියක් හම්බෙන්නේ නැහැනේ. දැන් අපි මෙහෙට ආවට පස්සේ අපි නිකන් හිර වෙනවා හිර වෙලා තමයි එන්නේ නේ. කියන්නේ part time කරන කාලේ එතකොට අර වගේ UQ එකෙන් කීයක් හරි ගන්න දෙනවා නම් එක මාසෙ පඩියට හම්බ වෙනවා 25000 රට 15000 රට ලොකු දෙයක්. ඉතින් ඒවා අනිවාර්යයෙන් සැලකීමක් දෙන්න. අනිත් එක නම් ජපානයේ මේ මාසෙ පඩි හම්බ වෙන ලබන මාසෙ අනිවාර්යයෙන් 15000 රට 25000 රට තමයි ඒක අනිවාර්යයෙන්ම දෙන්නේ. අනිත් එක හදන දැන් මං ගොඩක් දන්න දෙයක් තමයි ගොඩක් ජපනිස් කට් යූස් කරනවා මේ පොයින්ට්. ඔව් ඒක ගැන පොඩ්ඩක් පොයින්ට්ස් කියන්නේ මෙහෙ දැන් ගොඩක් තැන් වල තියෙනවානේ දැන් අපි බඩු ගන්න ගියාම බඩු වලින් පොයින්ට්ස් හම්බෙනවා ඇඳුම් ගන්න ගියාම ඇඳුම් වලින් පොයින්ට්ස් හම්බෙනවා අපිට පුළුවන් ඊට පස්සේ පොයින්ට්ස් එකතු කරලා මේ ඒ තැන් වලින් නැවතත් අපිට නිකම්ම බඩු ගන්න පුළුවන් රෙස්ටුරන්ට් එකේ තියෙන පොයින්ට්ස් ගන්න පුළුවන් සමහර ඒවා තියෙන පොයින්ට් කලෙක්ට් කාඩ් ඒ කියන්නේ ගොඩක් තැන් වලින් එන පොයින්ට්ස් එක කාඩ්ඩේට කලෙක්ට් කර ගන්න පුළුවන් සුපර් මාකට් වල පාවා ඒක තියෙනවා ඒ ඕන නැහැ අනිවාර්යෙන්ම පොයින්ට්ස් මේ යූස් කරන්න මොකද ඔයගලන්ට සෑහෙන ගාණක් අඩු වෙනවා මොකද අනිවාර්යයෙන්ම අපි ගොඩක් විදියට කොළ 10කට වැඩි එකතු වෙනවා. එයා ඒ පොඩි මෙයා වීදම් කරනවා. ඉතින් ඒ වගේ අපෙත් එකතු වෙනවා සමහර දේවල් වලට. දැන් මගේ අපි දාන ලොන්ඩ්‍රියෙන් පවා පොයින්ට්ස් එකතු වෙනවා. ඉතින් ඒ වගේ දේවල් සැලකලිමත් වෙන්න ඔක්කොම එකතු වුණාම සාමාන්‍ය ඔයගොල්ලන්ට මාසෙට 6000ක් 7000ක් විතර ලාභයක් එතන අමතර වෙනවා. අමතර වෙනවා. ඊට පස්සේ බඩු ගන්න ගියාම සුපර් මාකට් වලින් මෙහි ගණන් වැඩිම සුපර් මාකට් උත් තියෙනවා. ගණන් අඩුම සුපර් මාකට් උත් තියෙනවා. ඒව තෝරගන්න ගණන් අඩු මේවා. මොකද ක්වොලිටි වෙනස නිසා ඒ වලට බඩු ගියෙදි සෙකන්ඩ් හෑන්ඩ් shop වලින් ගේන ගොමි කඩ කියලා කියන්නේ ඒවල 100 කඩවල 100 කඩ අඩුයි. මොකද දැන් washing machine ඒව මේව දැන් ඕන Amazon Japan Amazon Japan එකෙන් දාන්න පුළුවන්. Amazon එකෙන් දැම්මම COD cash on delivery කරන්න පුළුවන්. ඒවල ගණන් අඩුයි. ඒවලින් පුළුවන් තරමක් ගන්නට. ඕලන්ට හොඳම එකක් ඒවල ගන්න ඕන නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ගිහිල්ලා credit card එකක් එහෙම දිනනනම් ගෙවීමේ පදනම් මත අරන් ඉන්න පුළුවන්. මාදර පුඩි ගානයි කියවන්න තියෙන්නේ. ඉතින් අර වියදම් අඩු කර ගන්න ඕන නම් second hand shop වලින් ගන්න. මොකද ඒවා මේ ජරාව නෙවෙයි. සොර කාලයක් සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් මේ සමුත් කියනවා අප මම හිතනවා සෑහෙන ප්‍රයෝජනවත් වෙයි කියලා කට්ටියට පඩි ගැන පඩි ගැන කිව්වා. නෑ වෙලාව නෑ වෙලාවම කරන්න පුළුවන් බැරි ගමන්නේ. ඒකෝ මෙහෙම ඇරි අර ආව ගමන් අනිත් එක මෙහෙමයි. ඒ හැමදේම තියෙන්නේ තමන්ගේ වාසනාව. නැත්ත කතා ඒක මුත්‍තර උත්සාහ වුණා උනන්දුන තරන්නේ වාසනාව නැත්තම් මම ඒකට මේ කරදර මට දවස් දෙකක් හම්බෙච්ච ජොබ් එකේ මාර මාස තුනක් කියලා. මොකද මම මේ රටට ඇවිල්ලා ඔක්තෝබර් එද්දි දෙසැම්බර් එද්දි මම ජොබ් දෙකක් කරනවා.
මට 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 පළවෙනි ජොබ් එක හම්බුනේ දෙසැම්බර් පළවෙනිද ඔක්තෝබර් මං ආවේ දෙසැම්බර් පළවෙනිද හම්බුනේ පළවෙනි පාඩිය ගත්තේ ජනවාරි 15 ඒ වෙනකන් මැක්ඩොනල්ඩ් එකේ ඒ ඉස්සර තිබි 100 බන්සයක් ඒක කකා තමයි මමයි අපි යාළු හතර දෙනා හිටියේ ඉතින් දැන් නැයි බන්ස් එක 100 රන් නැහැ 200 දෙන්න මම නිසාලෙද්දි මම හොස්ටලෙට මාසයකට ගෙවලනේ ආවේ ඒතර මට මුල්ම පාඩිය ආවේ එන් 85000ක් නැත්තා 90000ක් හරියද මං ඒකේ ලංකාවල එන් 30000ක්ද ඒක හරියද ඒ දාලා එන් 50000 ජීවත් වෙන්නේ මෙයාගේ ස්ටෝරි එක වෙනස් මගේ ස්ටෝරි එක වෙනස් තව එක්කෙනෙක් වෙනස් ඒක නිසා තමයි මම හැමදාම කවවර එක්කෙනෙක් එක්කගෙන කරන්නේ ඉතින් මගේත් තියෙන අත්දැකීම් නෙමෙයි මෙයාට තියෙන්නේ ඉතින් ඕගොල්ලෝ තියෙන කරන්න හැමෝගෙම අදහස් අරගෙන කොහොමද හොඳම විදිහ කියන්නේ ආව ගාම හැමෝටම අනේ අදාව හිටු උදේ ඉඳන් ජොබ් සෙට් වෙන්නේ නැහැ හැමෝටම එහෙම ක්‍රෙඩිට් දෙන්නේ තමන්ගේ වාසනාව ඒක දැන් තමයි වාසනාව කියලා දෙන බලපෑම තමන්ගේ අයියලා හරි මල්ලිලා හරි ඉන්නවා නම් එහෙම ඒක එහෙම තිබ්බ සමානට බෑනේ කඩවල වල ෆිල් වෙලා ගියයි ඉඩ නැහැ ගියයි අනේ වාසනාව ප්‍රශ්න ගන්න නැහැ ගියයි අනිවාර්යම ජපනීස් කොහොම හරි පොඩ්ඩක් හරි පුරුදුලා ඉන්නේ ඒතකොට කොහොම හරි ජොබ් එකක් පටල ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව කතා කරගන්න ඕක සාමාන්‍ය හොඳට ඉගෙන දැන් මාසයක් හතක් විතර යනවනේ ඒ කාලය තුළ සමහරවට උමනාව උනන්දුවත් කියනවා නම් ඒ ටික ප්‍රගුණ කරගන්න පුළුවන් බැරි කමන්නේ අනේ අර සත්‍ය දුකක ඉන්න වෙලාව එහෙමනම් මම හිතනවා ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා මේ කතා කරපු දේවල් ඉතින් මොනව හරි ඔයගොල්ලන්ට තව දේවල් ඒ සම්බන්ධයෙන් දැනගන්න තියෙනවා නම් ඒ වගේම මොනව හරි අඩුපාඩු තියෙනවා නම් අදහස් තියෙනවා නම් ඒවා කමෙන්ට් කරන්න ඉතින් හරි තැනක් දෙනවා මම පුළුවන් විදිහට උත්තර දෙන්නම් දැන් නැත්නම් ඒවල් මේගොල්ලන් හරි අහගෙන මම උත්තර දෙන්නම් ඉතින් තවත් මොන හරි ඔයගලන්ට දැනගන්න ජපානේ ගැන ඉස්ට්‍රන් වීසා ගැන එහෙම නැත්නම් ජොබ්ස් ගැන පාර්ට් ටයිම් ගැන හැමදේම දැනගන්න ඕනේ නම් කමෙන්ට් කරන්න ඉතින් අපිට කියන්න බෑ මේ ජොබ් එකේ මේ මෙච්චරයි පාඩිය මේ ජොබ් එකේ මෙච්චරයි කියලා අපිට කියන්න බෑ දැන් සමහර කට්ටිය අහලා තිබ්බා SSW වීසා එකට පාඩි කියලා දැන් මම යාගෙන මම ඉස්සලා අහව කලින් වීඩියෝ එක ඇහුවා වගේ එහෙම අපිට කියන්න බෑ මේ වීස් කීයද කියලා ඉතින් ඒ කම්පැනි කම්පැනි වෙනස් වෙනවා පැත්තෙන් පැත්ත වෙනස් වෙනවා ඒව කියන්න බෑ සාමාන්‍ය අවම කොමඩක් ජපනිස්යෙන් ලක්ෂයක් අහමාරෙන් උඩ තමයි නේ අනිවාර්යම හම්බෙලා පඩියක් ඒන්සය ගැන බය වෙන්න එපා එහෙමනම් අද අපි සමු ගන්නවා හර්ෂන්ඩා බොහොම ස්තුතියි මුදුමා සම්මෙලෝ මේකයි ෂෝට් කරනගෙන ආවේ එහෙමනම් අද අපි සමු ගන්නවා බොහොම ස්තුතියි මොන හරි අදහස් තියෙනවා නම් ඒවා කමෙන්ට් කරන්න ඉතින් අපේ YouTube channel එකේ නම තමයි Rico 47 එහෙමනම් සමු ගන්නවා බොහොම ස්තුතියි සෑනවලා